පොසොන් සමය ලක් ඉතිහාසයේ විශේෂ තැනක් ගන්නී බුදුදහමේ දායාදයෙන් ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් බවට පත්වීම නිසායි. රටට අහිමි වූ ශ්‍රේෂ්ඨ ජනනායකයෙකුගේ උපත සිදු වූයේද මේ පොසොන් සමය තුලයි. වැවත් දාගවත් සංකේත කොට රටේ ජාතියේ ඉදිරි ගමනට උරදුන් දිරිදුන් වීරෝදාර ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක් ලක්මාතාවට සිටියා. මේ ශ්‍රේෂ්ඨ ජනනායකයා කවුද? කාගේ කවුද? ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක කුමරුවා උපන්නේ 1911 ජූනි මාස 19 වෙනිදා පොදා උදා වූ පොසොන් සලත් සමගයි. පිරිසියාලේ සේනානායක පරිවිනාධිපති මණිතියවෙල මේධංකර ස්වාමින් වහන්සේ ජූනි මාසේ 19 වෙනිදා පිරිසියාලේ සේනානායක මුදින්දාරාමේහි ගරුතර මහා සංඝරත්නය වඩා ඉඳවාගෙන ඩොනිස්පේටර් සේනානායක මුදලිතුමා रमणीय भूमि भागे अकर भूमि भागे संबुद्ध शासन पूजा क्रीमदान मुहूर्ते दीर्सेना नायक श्रीमतान आर्यावट पुत्रुवन उपन्नायकुन भव मगे गुरुदेवयानंद महंसिवान දෙල්වල ත්‍රි මුනින්දෝ භාස මාහිම් පාරන් මහන්සියකින් මං අහලා තියෙනවා. ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක ශ්‍රීමතානන් උපන්න බවයි මේ විදුලි පුවත සඳහන් වෙලා තියෙන්නේ. මීරිගම බෝතලයේ බලව්වේ විසු ඩී එස් සේනානායක සහ මොලි දුනිවෙල යුවලගේ ජේෂ්ඨ පුත්‍ර රත්නේ ලෙස උපන් ඩඩ්ලි සේනානායක කුමරුවා කුඩා කාල සිටම රට දැය සමය පිළිබඳ මනා ඇල්මකින් යුත් දරුවෙකි. එතුමාගේ එකම සොහිවරා රොබර්ට් සේනානායක මැතිතුමායි. ඩඩ්ලි සේනානායක පුත්‍රවරු අධ්‍යාපනය ලැබුවේ ශාන්ත තෝමස් විද්‍යාලයේ. අසුපිට යෑම, දිවීම, පැනීම පමණක් නොව ක්‍රිකට්, ටෙනිස්, බොක්සින්, හොකි වැනි ක්‍රීඩාවලදීද දක්ෂතාව දක්වූ ක්‍රීඩකයෙකි. එතුමාගේ ජාතික ආගමික හැඟීම් රෝපණය වූයේ බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ විසූ පැලෑනේ ශ්‍රී වජිරඥාන මහානායක මාහිම්පාණන් වහන්සේගේ පාසෙවනේ සිට සිංහල භාෂාවත් බෞද්ධ දර්ශනයත් හැදෑරූ යුගයේදී. එතුමා වජිරාරාම දහම් පාසලේද දීප්තිමත් ශිෂ්‍යයෙකි. වැඩිදුර අධ්‍යාපනය සඳහා ලන්ඩනයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගිය එතුමා එහිදී බැරිස්ටර් විභාගයෙන්ද සමර්ථ වුණා. स्वभाव विद्याव पिलिबाद बीएससी उपाध्याय एमए उपाध्याय दिनागत एतुमा मिडल टेंपल विद्यालयन अधिनीतिज्ञ उपाध्याय दिना 1933 दी पेरला सीरटट आवा मौबिमट पातेबू तरुण डड्ली सेनानायक मैत्तुमा अधिनीतिज्ञेकु लेस नीतिज्ञ वृत्तिये यदुने इता सुलु कलकट पमन डदिगम चंदकोट्टाशे विसु कात कौरुवत नति गुलुतरत्तेकु मरणीय दंडने निदास कर गनीमट एकवरक पमनक උසාවියේ පෙනී සිටියතුමා එයින්ද ජය ලබා ගත්තා. සූවිසි හැවිරිදි ඩඩ්ලි සේනානායක මැතිතුමා දේශපාලන භූමියට පා තැබුවේ 1934 දී. 1936 දී දැදිගම චන්දකොට්ටාශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට එක් වූ එතුමා එවකට එහි සිටි ලාබාලම මන්ත්‍රීවරයා විය. සෑම ජාතික ප්‍රශ්නයකදීම එතුමා තම අදහස් නොතකිල ප්‍රකාශ කළා. 1936 සිට 1945 වනතුරුත් ලංකා ජාතික සංගමේ සමලේකම් ධුරයකටද එතුමා පත් වුණා. එතුමා සමග සමලේකම් ධුරයට පත් වූ අනෙක් තරුණයා වර්තමාන ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමායි. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ප්‍රථම අමාත්‍ය මණ්ඩලයේ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍ය ධුරයට ඩඩ්ලි සේනානායක මැතිතුමා පත් වූ අතර වර්තමාන ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ප්‍රථම මුදල් අමාත්‍ය ධුරයට පත් වුණා. සෝල්බරි ආණ්ඩුක්‍රමයේ අහෝසි වීමෙන් පසු බිහි වුණු ඩී.එස්. සේනානායක රජයේ ඉඩම් සහ ගොවිකම් අමාත්‍යවරයා වශයෙන් ඩඩ්ලි සේනානායක මැතිතුමා කටයුතු කළා. මේ කාලයේදී ගල්ඔය ගොවි ජනපද ව්‍යාපාරයේ ඇරඹීමේලා සිදු වූයේ
අති විශාල සේවයක්. ගල්වේ ව්‍යාපාරය ආරම්භ කිරීම පමණක් වුවද දජ්ලි සේනානායක නාමයට සදා ගරු කිරීමට හොඳටම සෑහේයයි කිවහොත් එය අසාධාරණයක් විය නොහැකිය. ගල්වේ ජලයේ කෘෂිකර්මයට පමණක් සීමා නොකොට එයින් ගම්බද ජනතාවට ආලෝකය ලබා දීම සඳහා ජල විදුලි බලාගාරයක් පිහිටු වීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ව්‍යාපෘතියක් බිහි කිරීමටද එතුමා පුරෝගාමී වුණා. එතුමා ඉදිරිපත් කළ කෘෂිකර්ම සැලැස්මවල් අතර රිදී බැඳි හැල්ල පුරුළු වැව නාමල් වේස් කන්තලි මුල් තැන් ගනි එක්දා සම්සේ පලස් දෙකේ අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා දිවංගත වීමෙන් පසු අගමැති දුරේට ඩඩ්ලි සේනානායක මැතිතුමා පත් උනේ එක්සත් ජාතික පක්ෂයේ බලවත් ඉල්ලීමනුවයි. මහජන කැමැත්ත විමසා බලා රජයක් පිහිටු වීමට තීරණයක් ගත් එතුමා තුන් මාසකට පසු රජයේ විසුරුවා හැර 1952 ජූනි මාසයේදී නැවතත් මහා මැතිවරණයකට මුහුණ දුන් ඩඩ්ලි සේනානායක මැතිතුමාට අත් වූයේ විශිෂ්ට ජයග්‍රහණයක්. ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මැතිතුමා සෞඛ්‍ය හේතුන් නිසා වෛද්‍ය උපදෙස් අනුව 1953 ඔක්තෝබර් 12 වෙනිදා අග්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වි මහත් ආන්දෝලනයක් ඇති කරවමින් දේශපාලනයටද ආයුබෝවන් කීවා. 1960 මාර්තුවේ පැවති මහා මැතිවරණයෙන් එතුමා තුන්වෙනි වරටත් අගමැති වුණා. ඒත් බලයේ සිටියේ සුළු කලකට පමණයි. ජූලි මාසයේදී පැවති මහා මැතිවරණයෙන් පසු 1965 දක්වා විපක්ෂ නායක ලෙස කටයුතු කළ ඩඩ්ලි සේනානායක මැතිතුමා බලයට පත් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ පුවත්පත් නිදහස අහෝසි කිරීමේ පත්‍ර පනතට මෙසේ විරෝධය පෑවා. යලිත් 1965 දී සිව්වෙනි වරටත් අගමැති වීමෙන් පසු මාර්තු 30 වෙනිදා මහනුවර ඓතිහාසික පත්තිරිප්පුවේ සිට ජාතිය අමතා එතුමා දුන් ප්‍රතිඥාව වූයේ සක්විතිකම ලැබුණත් තම ජාතිය හෝ අන් කවර ජාතියක් හෝ කිසි දිනක පාවා නොදෙන බවයි. ජාතික ආණ්ඩුව පිහිටුවීමෙන් පසු තම අමාත්‍ය මණ්ඩලයේ සමග මහනුවර දළදා මන්දිරයට ගිය අග්‍රාමාත්‍ය ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මැතිතුමා දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාදය ලබා ගත්තා. රැස්ව සිටි ජනසන්ධිපාතයේ ඇමතු එතුමා සහෝදර සහෝදරනී වාල් යුගයක් අවාසනාවන්ත යුගයක් දීර්ඝ කාලයක් තුල බල සම්පන්න අධිරාජ්‍ය තුනකට වාල්ව අපට ගත කරන්න සිදු වුණා. නමුත් සහෝදර සහෝදරනී ඒ දීර්ඝ කාලෙන් මෑතදී 1948 දී නිදහස් වී අවුරුදු 17ක් පමණක් ඒ නිදහස භුක්ති විඳ නැවතත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ ලබාගත් නිදහස පාවා දෙන්නට කියා කොයි ජාතියකටවත්. සහෝදර සහෝදරනි පළමුවෙන්ම මේ ජාතික ආණ්ඩුව බැඳී සිටිනවා ඒ ජාතික නිදහස ආරක්ෂා කිරීමට කියා මේ අවස්ථාවේදී මම කරන්නේ කොයි ජාතියකටත් වාල් නැවි අපේ ගමන ඉදිරියට යන්නට. අස්කිරි මල්වතු විහාරස්ථානවලට ගොස් මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි ආගමනුකූල චාරිත්‍ර විධි පවත්වා සෙත් ශාන්ති ලබා ගත්තා. සිහින ලෝකයක ජීවත් නොවි ගොවි ජනතාව සමග ඉතා සුහදව ඉතා කිට්ටුවෙන් කටයුතු කරන්නයි රජයේ නිලධාරීන්ගෙන් එතුමා නොඑක්වර ඉල්ලා සිටියා. අතුරු භෝග වර්ග සඳහා පිටරට ඇදී ගිය විශාල ධනස්කන්ධයක් මේ රටේ රඳවා ගැනීමේ අරමුණ ඇතිව වගා ව්‍යාපාර ආරම්භ කළ ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යතුමා නුවර එළියේ කෙරුණු අර්ථාපල් වගාවේ සාර්ථකත්වයේ දැකබලා ගැනීමට ඒ තැන් සොයා ගියා.
පංචමහා ජලවේගයන්ගෙන් එකක් වූ මහවැලි යෝජනා ක්‍රමයේද එතුමා දුටු සැබෑ වූ තවත් සිහිනයක්. නව තට්ටු නිවාස යෝජනා කිහිපයක්ම එතුමාගේ කාලයේදී ක්‍රියාත්මක වුණා. මාලිගාවත්තේ තට්ටු නිවාස සහ සංවර්ධන යෝජනා ක්‍රමයේද ඉන් එකක්. මේ පරමාර්ථය මොකද්ද? ලොකු ගොඩනැගිල්ලක් ඇති කිරීමද? නැත්නම් ලක්ෂණ නගරයක් තියනවා කියලා පෙන්වන්නද? නැත්නම් අර දුප්පත් මිනිස්යාගේ ජීවිතය අලංකාර කිරීම පිණිස තමයි කියලා හිතගෙන සියලු දෙනාම වැඩ කරව මේ රටේ අනාගතය ගැන කිසිය අනුමානයක් ඇති කරන්න ඉඩක් ඇති වෙන්නේ නැහැ. දේශපාලන පොරපිටියේදී තුසටන් කළ අවස්ථා එමට ඇතත් ප්‍රබල දේශපාලන නායකයන් සමග කල් ගෙව්වේ පෞද්ගලික මිත්‍රත්වයෙන් යුතුවයි. 1967 දී පොදුරාජ මණ්ඩලයේ සමුළුවට රාජනායකයන් සමග එක් වූ ශ්‍රී ලංකා රාජනායකයන් සමග එක් වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමා ජර්මනිය වොෂින්ටනයේ ප්‍රංශය භාරතය ඇතුළු මැලේසියාව ඊජිප්තුව බුරුමය ආදී රටවල් ගණනාවක සුහදතාවයේ පතා සංචාරයක යෙදී ජපානයට ගිය අවස්ථාවත් කැනඩාවට ගිය අවස්ථාවත් මෙසේ දිස්වේ. කැනඩාවේ පැවති එක්ස්පෝ සැණකෙළියටද එතුමා සහභාගී වුණා. ශ්‍රී ලාංකිකයන්ගේ අත්කම් විස්කම් දස්කම් දැක බලා ගැනීමටද එතුමාට අවස්ථාව ලැබුණා. රටේ වරක් දෙවරක් නොව සිව්වරක්ම අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වාග්ය හිමි කරගත් එතුමා ඒ අතින් ලෝක වාර්තාවක් ද ඇති කළා. පිළිවෙත් ගරුක සදහැවත් බුද්ධිමත් බෞද්ධයෙකු එතුමා සමස්ත බෞද්ධ ලෝකයාගේ මුදුන් මල් කඩක් වූ ශ්‍රී ලංකාවේ මුල්ම චෛත්‍ය රාජා වශයෙන් සැලකෙන මහියංගන චෛත්‍ය රාජා ප්‍රතිසංස්කරණය කිරීමේදීත් ශ්‍රද්ධා භක්තියත් සෑම හදවතකම ජනිත කරවමින් ඩඩ්ලි සේනානායක මැතිතුමා අතින් කිරිබෙහෙර සංවර්ධන කටයුතු එදා ආරම්භෙද්දී දහස් සංඛ්‍යාත බුදු ජනතා මුවින් නැගුණු සාදුකාරයන් මුළු පරිසරයේම අමන්දානන්දයෙන් ඉපිලි ගියා. අප්‍රේල් මාස 13 වෙනිදා සිංහල ශෝකාන්තකාරී කිල්වමින් සදහටම දෙනෙත් පියාගත් ඩඩ්ලි සේනානායක මැතිතුමා රටේක ජාතියක ඉතා කලාතුරකින් පහළ වන අන්දමේ දුර්ලභ ගණයේ ජනනායකයෙකි. ජීවිතේම රට දැය සමය සහ පොදු මහ ජනතාව වෙනුවෙන් ඇප කැප කළා.
අග්‍රාමාත්‍යතුමා විසූ කොළඹ වුඩ්ලන්ඩ්ස් මන්දිරයේට එක්රොක් වූ මහා ජනයා සිය ශෝකයේ පළ කළ අවස්ථාව අතිශෝචනීයයි. එතුමා ජීවතුන් අතරින් වෙන්වන විට වයස අවුරුදු 62කි. අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය දේහය පාර්ලිමේන්තු මන්දිරයට ගෙන යාමෙන් පසු එහි තැන්පත් කර තිබුවා. උගතුන් කෙරෙහි නිති පවත්නා අභ්‍යන්තර දිස්නේ සහ බබලන නිහතමානීකම එතුමාගේ පුරිස්කමෙහි වැදගත්ම අංගයයි. එතුමාගේ යසත් කිත් සිරුර වඩ වඩා වැඩෙත්ම ඇතුළත නිහතමානීකමද සිය ගුණයකින් ලියලන්නට පටන් ගත්තා. නායකත්වයට පත්වීමේදී නායකයෙකුට තිබිය යුතු තුලනාත්මක මතයක් ඇතිව කටයුතු කළ එතුමා සමානාත්මතාව සහ සාධාරණත්වය සිය පාලන යුගයේ තුල ක්‍රියාත්මක කිරීමට දැඩි ලෙස වෙහෙසුණා. මෙතුමාවැනි උදාර චරිතයකින් හෙබි නිහතමානී අවිහිංසාවාදී පුත්‍ර රත්නයක් බිහි වූයේ ජනතා භාග්‍යයෙන්. මෙතුමා ලොවට බිහි වූයේද රටට ජාතියට දිවි දෙවනි කොට සේවයක් කිරීමට. පියාණන් මෙන්ම ජාතික අනුරාගයෙන් ඔද වැඩුණු දේශාභිමානයෙන් ඔද නැගුණු ජාති මාමක වූ මෙම උදාර ලංකා පුත්‍රයාගේ පරම අදිෂ්ඨානය වූයේ මුළු මහත් ලංකාවම නිදහස් රටක් කර සිංහලයන් නිදහස් ජාතියක් කර කිසිම වහල් බැම්මකින් නොබැඳී සිටින නිවහල් නිදහස් ජාතියක් බවට පත් කිරීමට. ජාතියේ උන්නතිය උදෙසා කළ හැකි සෑම දෙයක්ම කිරීමට මෙතුමා වෙහෙසුණා. රටට ජාතියට උදාර අන්දමින් උපකාර කළා. දීර්ඝ දේශපාලන ඉතිහාසයක ගජමුතු වලටත් වඩා වටිනා අත්දැකීම් රසක් තම ශක්තියකට ජීවත් වූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මැතිතුමා තමා සතු අත්දැකීම් සහ තමාගේ තීරණ අනාගත ජාතියේ ඉතිහාසයේ බවට පත්කොට ජීවමාන මතකයක් රටේ ජනතාව තුල තබා සදහටම වියෝවීම විඳ දැරීමට නොහැකි බලවත් පාඩුවක්.
එදා විපක්ෂ නායකයා වශයෙන් මැතිසභාවේ කටයුතු කළ වර්තමාන ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දඩ්ලි සේනානායක මැතිතුමාගේ ගුණ කදම්බේ සිහිපත් කරමින් එතුමාගේ වියවින් රටට වූ බලවත් පාඩුව ගැන සඳහන් කළා. Tis hatu asak tis se mindi dukhte diye hande ka kiyannete upad tibu ediye pulla tu pelit lilete ad sudu kodiye pulla tu pelit